මීට සති පහකට කලින් රටේ සංචරණ සීමා පැනෙවුවා නම් අපිට පැහැදිලි ලෙසම දවසකට සිද්ධ වෙන මරණ ප්‍රමාණය 20ක් වගේ මට්ටමට වෙනකොට මේ වසංගතයේ යන දිශාව සහ ඒ නිසා සිදුවෙන මරණ අඩු කරගැනීමේ හැකියාවක් තිබුණා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි දැනට ප්‍රමාද වැඩි කියලා. මොකද තාම අපි මේ වසංගතයේ උච්චම අවස්ථාවට ඇවිල්ලා නැහැ. මේ වෙලාවේ වුණත් අපි නිෂ්ක්‍රියා මාර්ග ගත්තොත් අපිට පුළුවන් මේක ඉතාමත් උච්ච අවස්ථාවක් යන එක නවත්තන්න. එතෙන්දී යෝජනා කරනවා වෛද්‍ය ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් සති දෙකක් සංචරණ සීමා පනවලා අපිට මේ දේ කරන්න පුළුවන් කියන එක. හැබැයි ඇත්තම කියනවා නම් සති දෙකක් සංචරණ සීමා පනවලා අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ වසංගතය යම්තාක් දුරකට පාලනය කර ගැනීම විතරයි. අපිට වසංගතය නැවත හරවා ගැනීමක් දවසකට 80ක් හෝ 100ක් මරණ වෙන එක දවසකට 50ක හෝ 60ක ප්‍රමාණය පවත්වා ගැනීම අවශ්‍ය නම් අපිට සති දෙකක් නෙමේ සති 4ක කාලයක් මේ සංචරණ සීමා පනවන්න වෙනවා. ඒකට හේතුව වෛරසිතා තදබල ලෙස පැතිරීම සහ කුඩා පවුල් කාණ්ඩ ඇතුළතට පැතිරීම සිද්ධ වෙන නිසා මේ සංචරණ කාලය අවම කරලා තියෙන අතරතුරදී පවුලේ අනිත් අයට මේක අනිවාර්යෙන් බෝ වෙනවා. එතකොට මේ පවුල තුල දෙවතාවක් වගේ බෝවීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි සති දෙකක් මේක වහලා තිබ්බොත් එහෙම අපි සති දෙකකින් පස්සේ නැවත සංචරණ සීමා අයින් කරාම දැනට ඉන්නට වඩා වැඩි ප්‍රමාණයක් එළියට යන්න පුළුවන් රෝගයත් එක්ක. රෝගය ප්‍රචාරණය වීම නවත්තන අවස්ථාව වෙනකන් ඉඳලා තමයි සංචරණ සීමා ඉවත් කරන්න ඕනේ. එහෙම කරොත් විතරයි අපිට මේක නැවත හරවා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී දැඩි සංචරණ සීමා පනවලා මේ දේ කළ යුතුයි. එහෙම නැත්නම් මේ මියන ප්‍රමාණය රෝගීන් ප්‍රමාණය නෙමෙයි ඊට එහා ගිහිල්ලා අපේ රටට වන හානිය ආර්ථික සමාජීය හා සෞඛ්‍යමය හානිය අපිට හිතා ගන්න බැරි තරම් දරුණු වෙන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.